දස වසරකට පෙර අදවැනි දිනක අපේ රටේ මාධ්‍ය නිදහසට එල්ල වූ ප්‍රහාරයක අඳුරු මතකය යලි අවදි කිරීමක් මේ. දිනය ජනවාරි 8 වනදා. වේලාව උදැසන 10:25. ස්ථානය අත්තිරිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. 2009 ජනවාරි 8 වනදා හිරු උදාපී හෝරා කිහිපයකින් වාර්තා වූ අනපේක්ෂිත පුවතකින් කියවුනේ සන්දේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. නිවසේ සිට කාර්යාලයට යමින් සිටි වික්‍රමතුංග මහතා ලුහුබැඳ ආ සහසකින් ඔහුට ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබුණා. විනාඩි කිහිපයක් තුල ලසන්ත වික්‍රමතුංග මහතා කළුපෝවිල රෝහලට ඇතුළත් කළත් ඔහුගේ ජීවිතය නැවත ලබා දෙන්නට නොහැකි වේ තිබුණා. වංචාව දූෂණය ගැන කිසිවෙකුටත් කිසිවකටත් බිය නොවූ ලසන්ත වික්‍රමතුංගගේ පෑන ඒ වන විටත් බොහෝ දිනකට අභියෝගයක් වෙති වුණා. ඒ හඬ නිහඬ කළවුන් නීතිය ඉදිරියට ගෙන එන්නේයි හඬ නැගූ සියලු දෙනා ඉල්ලා සිටි යුක්තිය තවමත් ඉටු කිරීමට නොහැකිව තිබෙනවා. වෙඩි ප්‍රහාරයකින් ඝාතනය සිදු කළ බව ප්‍රකාශ කළත් මෑතකදී සිරුර යලි ගොඩගෙන සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ තියුණු ආයුධයකින් එන වික්‍රමතුංග මහතාගේ ජීවිතය අහිමි කර ඇති බවයි. ඝාතනය සිදුවී මාස කිහිපයක් ගත වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන් පිළිබඳව තීරණාත්මක අනාවරණයක් කරමින් ජේසුදාස නැමැත්තෙක් නුවර එළියේදී අත්අඩංගුවට ගත්තා. නමුත් මේ සැකකරුද පසුව බන්ධනාගාරය තුලදී මේකේ තවත් අභිරහසක් ඉදිරි කරමින් පසුව වික්‍රමතුංග මහතාගේ මරණය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඉවත් කළා. සුප්‍රකට ජනවාරි 8 විප්ලවයේදී ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන බවට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා පොරොන්දු වූයේ බලයට පත් වූ වහා ලසන්ත වික්‍රමතුංග ඝාතකයින් නීතිය හමුවට පමුණුවන බවයි. එහෙත් විමර්ශන යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර කිරීමත් කොළඹ කනත්තේ වළදමා තිබූ ඔහුගේ දේහය යළි කොටගෙන පරීක්ෂණ කිරීමත් හැරෙන්නට ඍජුව සම්බන්ධ වූ කිසිවෙකුත් තවමත් අනාවරණය කිරීමට නොහැකි වී තිබෙනවා. යුද හමුදාවේ හා පොලිසිය කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් කිසිවෙකුත් මේ මරණයට ඍජුව සම්බන්ධ බවට අධිකරණයේ කරුණු ඉදිරිපත් කෙරුණේ නැහැ. එදා මෙන්ම දශකයක් ගත වන අදත් කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග මහතා මිහිතන් කළ ස්ථානයේ සිට ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට සිදුව තිබෙනවා. Too long to come to terms that no one බොහෝ කාලයක් ගත වුණා මේ මරණයේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි ගැන කවුරුත් හොයලා බැලුවේ නැහැ. ඒ වුණාට එයාලගේ වාසියට අපේ දුක ඇහුවේ නැහැ. මේක තමයි ඇත්ත. ලසන්ත මැරුණේ නැහැ. එයා අමරණීයයි. ඔහු පදනමක් හැදුවා ලාංකීය දේශපාලනේ වෙනස් කරන්න. ලසන්ත becomes ලසන්ත කියන්නේ හෘද ස්පන්දනයේ වේගවත් කරන ආදර්ශමත් චරිතයක්. ඔහු අපිට ඉගැන්නුවා පෑණි බලය. ඒ වගේම නිදහසේ සිතන්න ඕන විදිහ. ඒ වගේම අපිට ඔහු ඉගැන්නුවා හැම දෙයකම පසුබට වෙන්න එපා කියලා. Not to step back. ලසන්තගේ ඝාතනය කරේ කවුද කියන එක හෙලිදරා වෙලා අවසන්. ඒ පරීක්ෂණයේ සාක්ෂි අනුව නඩු පවරන්න පුළුවන් අවශ්‍ය නම් ජනමාධ්‍යවේදියෙක් ඝාතනය කරාම තව ජනමාධ්‍යවේදීන් 100ක් බය වෙනවා කියලා තියෙනවනේ. ඒ බිය නැති කරන්න සමාජයක යුක්තිෂ්ඨ වෙන්න ඕනේ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ මගින් පමණයි අර සමාජයට ඇති කරන බිය නැති කරන්න පුළුවන්. නමුත් ඒක නැති වෙන්න ඒක පවත්වා ගැනීමට අවශ්‍ය නිසා තමයි පාලකයෝ මං හිතන්නේ මොන පක්ෂයට ආйти උනත් මේ දේශපාලන පන්තිය ශ්‍රී ලංකාවේ මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත්. මේ අතර සිය පියාගේ වියෝවෙන් දස වසරකට පසු ලසන්තගේ දියණිය අද පුවත්පත්වල සංවේදී සටහනක් එක් කර තිබුණා. පියා අහිමිව කිවූ දස වසර තුල තම පවුල මොහුන දුන් කටුක අත්දැකීම් ඇය මෙහිදී සිහිපත් කර තිබුණේ ඝාතකින්ටද සිතන්නට බොහෝ දේ ඉදිරි කරමින්. අවසානයේ අප සිහිපත් කරන්නේ එක් දෙයක් පමණයි. සත්‍යයේ ගමන දීර්ඝ වුවත් එහි අවසානය යුක්තියයි. මාර්ටින් ලූතර් කිං.